මේ අවුරුද්දේ පළවෙනි මාස තුන ඇතුළත ජනවාරි පෙබරවාරි මාර්තු කියන මාස තුන ඇතුළත මොකද වෙලා තියෙන්නේ? ඒ මාස තුන ඇතුළත බිලියන 62.7ක ලාභයක් ලැබලා තිනවා විදුලි බල මණ්ඩලේ. 2023 බිලියන 61.2ක ලාභයක් ලබනවා. 2022 පළවෙනි මාස තුන ඇතුළත බිලියන 62.7ක ලාභයක් ලබනවා. ඒ කියන්නේ 2023 අවුරුද්දේ ලැබපු ලාභය මේ අවුරුද්දේ පළවෙනි මාස තුනේ ආරම්භ තියෙනවා. මේ අවුරුද්දේ පළවෙනි මාස තුනේ ආරම්භ තියෙනවා. එතකොට මෙතරම් ලාභයක් ලබද්දී ඇයි ජනතාවට සහනයක් නොදුන්නේ? දැන් ජනතාවට සහනයක් දෙන්න හදන කවද්ද? ජනතාවට සහනයක් දෙන්න හදනවා ලබන මාසෙ මුල වෙනකොට. එතකොට තවත් මාස තුනක් ගිහිල්ලා තමයි මේගොල්ලොන්ට සහනය දෙන්න ඕනේ. මේ සහනය දෙන්න හදන්නේ ඒ සහන දෙන්න හදන්නේ එක්කෝ ජනාධිපතිවරණට යන්න ලෑස්තිලා ඒ මැතිවරණ උවමනාවට, එක්කෝ ජනාධිපතිවර අකුලන්න තියෙන උවමනාවට, ඒකට මනස හදන්න ඔන්න රනිල් රට හැදුවා. දැන් මේ ඡන්ද නැතුව හරි කමන්නේ මේ පාරේ යන් කියලා ඒකට ග්‍රවුන්ඩ්ස් හදන්න තමයි, ඒකට වටපිටාව හදන්න තමයි මේ විදුලි බිල අඩු කිරීම වෙන්නේ. මේක දෙරතිප ජනවාරි වල ආර නීති අත්තිරවන්න කියලා සුළු ව්‍යාපාරිකයෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ විශාල කාලයක් තිස්සේ හඬ රැගුවා. හැබැයි මේ ඉහෙළම කට්ටියට ණය ගවන්න කියලා පටන් ගන්න යනකොට තමයි මේක නැවැත්තුවේ. දැන් ඇත්තටම ණයවල තියෙන ඇත්ත කතාව මොකද්ද? මේ වෙනකොට රටේ බැංකු වලින් ලබා දීලා තියෙන ණය වලින් 13%ක් ගෙවලා නැහැ. සාමාන්‍ය මේ අගේ තිබුණේ සාමාන්‍ය කාලෙක 4%යි. දැන් මේක 13% දක්වා එලා තියෙනවා. මුදල් අමාත්‍යාංශෙත් එක්ක අපි නියෝජිතව කරපු එක්තරා සාකච්ඡාවකදී ඔවුන් හිරිදරව් කරනවා. බිලියන 2000ක් තියෙනවා කියලා නොගෙවපු ණය. සාමාන්‍යයෙන් ඒ කියන්නේ ලංකාවේ බිලියන 16000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා සමස්ත ණය. මේ බිලියන 16000න් බිලියන 2000ක් තියෙනවා කියලා නොගෙවපු ණය. ඒතර මේ නොගෙවපු ණය වලින් ඔවුන් විමසද්දි සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාර කොච්චර ණය ආරම්භ තියෙනවද කියලා බිලියන 150ක් කියලා කියනවා. බිලියන 2000කින් බිලියන 150 තමයි සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරික ආරම්භ තියෙන්නේ. ඒතර ඉතුරු බිලියන 1850ක්ම ආරම්භ තියෙන කවුද? මේ රටේ ධනවත්ම බලවත්ම ව්‍යාපාරික පැලැන්ති. මේ රටේ ඉහළම ව්‍යාපාරිකයෝ. ඒතර ඒගොල්ලෝ මේ ආරම්භ තින්නේ ඇයි? ඒගොල්ලෝ දැන් එතන ඉඳන් ප්‍රශ්නයක් කරනවා ඇයි ඒගොල්ලෝන්ගේ මේවා අය කරගන්නේ නැත්තේ කියලා. සමහර ඔබ විශ්වාස කරනවද? සමහර සමාගම් වලට ණය දීලා තින්නේ කිසිම ආකාරයක අපකරයක් තබා ගන්න නැතුව. බැංකු හිරවලා තියෙත් තමයි මේගොල්ලෝ පරාට නීති නැවැත්තුවේ. ඒතර පරාට නීති නැවත ක්‍රියාත්මක කරන්න කියලා තමයි ජාත්‍යන්තර මුල්ල රමුදල් කියන්නේ. ඒතර මේ රටේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් මේ රටේ මධ්‍යම පරිමාණ මධ්‍යම පන්ති අපි විමසීමක් කරනවා. දැන් මේ පරාට නීති ක්‍රියාත්මක කරන්න මේගොල්ලෝ කියනවා. දැන් මේ රටේ සුළුහා මධ්‍ය ප්‍රමාණ ව්‍යාපාරිකයෝ විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ තමන්ගේ ව්‍යාපාර අතහැරලා තියෙනවා. ඒතර මේ සියල්ල තීත්තම වුන් කියන්නේ මේ ක්‍රියාත්මක කරන්න කියලා. ඒතර මේක සාධාරණද? විදේශී සමාගම මෙහෙ ඇවිල්ලා ආයෝජනය කරලා ඒ ආයෝජන ලබන ලාභයට ඒ ලාභේ රටෙන් එළියට ගෙනියද්දි තියෙන ටැක්ස් එක අයින් කරනවලු. ඉතින් මේක අයින් කරනවා කියලා කියන්නේ මේගොල්ලෝ කිසිම අවුලක් නැතුව රටෙන් එළියට හොඳට සල් ටික අදින්න පටන් ගන්නවා. ඒතර රටෙන් මේ විදිහට එළියට මුදල් ටික ගෙනියන්න පටන් ගත්තාන් පස්සේ ඒක විසින් ලංකාවේ විදේශ මූල්‍ය පිළිබඳ අර්බුදය දෙනවා. විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්නෙට අපි මුහුණ දෙනවා. ඒතර මේ එක කාරණේ. ඊළඟ තව කාරණයක් තියෙනවා. ලංකාවෙන් පිටරට ගිහිල්ලා ඉන්න කවුරු හරි ලංකාවේ බැංකුවකින් ලබා ගත්ත නැත්නම් ලංකාවේ ලබා ගත්ත ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවනේ. ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් එයා කවුරු හරි කෙනෙක්ගේ වියදම් කිරීමක් කරනවනේ පිටරටකදී, ඒකට ස්ටැම්ප් ඩියුටි එකක් නැත්නම් ඒකට මුදලක් අය කරනවා 100.25%. දැන් මේක අයින් කරන්න කියලා කියනවා. ඒතර මේවා අය කරන්නේ සාමාන්‍ය යම්කිසි දීක ඒ මිලදී ගැනීම අදාහිරිමත් කරන්න. නැත්නම් ඒකෙන් යම්කිසි බදු ලාභයක් ලංකාවට ලබා ගන්න. ඒතර මේවා ඔක්කොම අයින් කරන්න කියලා කියනවා. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් මෙෂර්ස් අයින් කරන්න කියලා කියද්දි නැත්නම් ඒ විවිධ විනිමය පාලනය කිරීම සඳහා වෙච්ච ලංකාවෙන් පිටතර මුදල් රැගෙන යාම පාලනය කිරීම සඳහා වෙච්ච තියෙන නීති සියල්ලම ඉවත් කරන්න කියලා ජාත්‍යන්තර මුල් අරමුදල් කියද්දි ඒක කරන්න කියලා කියන රටක් හදන්නද? රටක ආර්ථිකයක් හදන්නද? මේ මොකක්ද මේගොල්ලෝ පෙනී ඉන්නේ? මොකක් වෙනුවෙන්ද මේගොල්ලෝ පෙනී ඉන්නේ? පැහැදිලිවම මේගොල්ලෝ දීපු ණය ආරක්ෂා කරගන්න, මේගොල්ලෝ පෙනී ඉන්නේ විදේශී ප්‍රාග්ධනයේ ඌමනාවන් ආරක්ෂා කරගන්න. ජාත්‍යන්තර මුල් අරමුදල කියලා කියන්නේ නිකන් මේ රටවල් බේරගන්න ඉන්න දෙවිවරු වගේ කියලා හිතාගෙන ඉන්න තාර්කික නොවන මේවා සම්බන්ධ තියෙන අන්ධ විශ්වාසයෙන් ඉන්න බලවේගවලට අපි කියනවා මේ ලෝකෙ වෙච්ච දේවල්, මේ රටවල තුළ වෙන දේවල් සහ මේ ආයතන තියෙන ඇත්ත අරමුණු සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරින් හිතන්න. දැන් මේ හොරගල් අහුලන කිසිම රශ්නය සම්බන්ධ ප්‍රතිපත්ති නොකියන මේ වත්මන් විපක්ෂය ඔවුන්ට පුළුවන් ද ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක එකට එක වාඩිලා මේක වෙනස් කරන්න? ජනමතයක් ගත්තා කියලා. ඉතින් ඒක වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම යන්නේ එක්තරා ආකාරයක ජනතාව අන්දගෙන යන පාරක. ජනතාව අන්දගෙන යන පාරක. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ලස්සනට ඡන්දයක් පෙන්න JVP කයි සමගි යන බලවේග දෙකම ලස්සනට හීලා කරලා මැදපන්තියේ උමනාව මම ඉෂ්ට කරනවා කියලා මැදපන්තිර පින්තූරයක් හදලා රනිල් වික්‍රමසිංහ ඒකත් ලස්සනට ඒකේ බලපෑමට අර JVP කයි සමගි ජන බලවේග ලක් කරලා මේ ග්‍රාම්පෙත ලස්සනට කළමනාකරණය කළ තියෙන නිසා මේ දේශපාලන කළමනාකරණේ දැන් සිද්ධලා තියෙන ওই විදිහට. ඒක කනගාටු වුණත් අපි කියන්නේ මේක කළමනාකරණලා තියෙන ওই විදිහට. ඉතින් මේ කළමනාකරණය ඔස්සේ තමයි
මේගොල්ලෝ යන හදන තව දුරක් ඒ සඳහා තමයි දැන් ආර්ථික පරිවර්තන පනත් කෙරුම් පත කියන්නේ. ඉතින් ආර්ථික පරිවර්තන පනත් කෙරුම් පත අර ලෝකෙත් කරපු නැති වැඩක් කරනවා මේගොල්ලෝ. මේ IMF එකත් එක්ක ගහපු ගිවිසුමේ ඉලක්කම් දාලා පනතක් හද. ලෝකෙ මේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධ විරේකියාව සම්බන්ධයෙන් ණය ගෙවීම සම්බන්ධයෙන් ප්‍රාථමික ගිණුමේ ශේෂය සම්බන්ධයෙන් මේ හැම එකක් සම්බන්ධයෙන්ම නිශ්චිත ඉලක්කම් IMF ගිවිසුමේ තියෙන ඒක පනතකට ගෙනල්ලා සම්බන්ධ කරන්න හදනවා. මේ විපක්ෂ කියන එක දැන් මෙතෙක්කල් මේ රටේ ජනතාවට දිහාපු සියලු පනත් තුල කරේ උසාවි යනවා නඩු දානවා උසාවි නඩුව ඉවරනකම් එතනලා බලාගින්නවා දවස් එතනට බලාගින්නවා ඊට පස්සේ එතනින් එළියට එනවා ඊළඟ පාර්ලිමේන්තුවට එනවා පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධව අත උස්සනවා ඔන්න අපි වැඩේ ඉවරයි කියලා අපේ යුතුකම ඉෂ්ට කරා කියලා කියනවා මේ ඔක්කොම ඇස්සේ රනිල් වික්‍රමසිංහ බොහොම ලස්සනට මේ රටේ ආර්ථික ව්‍යුහයේ උඩියට කුරු කරන අර එයාගේ යලි පුදුම ශ්‍රී ලංකා වැඩපිළිවෙල ලස්සනට රට ඇතුළු ගිනි සත නිවුස් ප්‍රධාන පොත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.